අපි මේ කියන්න යන කතාව අද උදේ 9:42 සුභ හෝරාවෙන් ලංකාවේ අරක්කු නිෂ්පාදනය කරන ප්‍රකට සමාගමක් මේ සමාගම අර බැඳුම් කරයට අදාළ කණ්ඩායමටත් සම්බන්ධයි ප්‍රකට සමාගමක් අද උදේ 9:42 සුභ මොහොතකට නැවත ආරම්භ කළා තියෙනවා මේ සමාගම මීට මාස 6කට ඉස්සෙල්ලා වහලා දැම්මා තහනම් කළා දැම්මා ඒකට හේතුව තමයි සුරාබදු විදිහට රජයට අය විය යුතු බිලියන 1.5ක් සුරාබදු විදිහට රජයට අය විය යුතු බිලියන 1.5ක මුදලක් මේ සමාගම විසින් රජයට ගෙවලා නැති නිසා රජය මුදල් අමාත්‍යාංශය විසින් මේ ආයතනය වහන්න නියෝග කළා තිබ්බා. හැබැයි අද නැවත වතාවක් මේ සමාගම ආරම්භ කරනවා මේ බිලියන 1.5ක මුදල ගෙවන්නේ නැතුව. ඒ වගේම මේ සමාගම බිලියන 1.5ක් රජයට ගෙවන්න තියෙනවා සුරාබදු විදියට. ඊට අමතරව රජයේ බැංකු වලින් අරගෙන තියෙනවා ලංකා බැංකුවෙන් බිලියන 3ක්, මහජන බැංකුවෙන් බිලියන 5ක්, People Leasing බැංකුවෙන් මිලියන 800ක්, ඒ වගේම Standard Chartered බැංකුවෙන් බිලියන 2.6ක් වගේ විශාල මුදල් ණය කන්දරාවක් රජයේ බැංකු වලට ණයයි. එතකොට මේ ණය ගෙවලත් නැහැ, සුරාබදු ගෙවලත් නැහැ. ඒ නොගෙවා තහනම් කරපු මේ සමාගම අද දවසේ පටන් ගන්නවා. අපි මේ කියන්නේ රජයට බදු හම්බ වෙනවා කියලා තමයි මේ අරක්කු සමාගම් සහ අරක්කු රටේ විකුණන්නේ. එතකොට අරක්කු විකුණන හැම වෙලාවකම කියන්නේ මේ අරක්කු විකුණන්නේ කොච්චර මිනිසුන්ට හානි කර වුණත් මේ වයෙන් විශාල බදු මුදලක් රටට හම්බ වෙනවා කියලා. ඇත්තටම මේ මුදල පාවිච්චි කරොත් අපි නිකන් ගණන් හදලා බැලුවා අපිට අර කලින් කිව්ව ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර 300ක් රටට ගේන්න පුළුවන් මේ මුදලේ. 300 ගේනකොට ජාන අනුක්‍රමික විශ්ලේෂක පරීක්ෂණ ලක්ෂ 3ක් කරන්නත් පුළුවන්. ලක්ෂ 3ක් ජාන අනුක්‍රමික විශ්ලේෂක පරීක්ෂණ එක්ක ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර 300ක් ගෙන්නන්න පුළුවන් මේ ඉතාම අවිධිමත් විදියට බදු නොගෙවපු සමාගමෙන් බදු අය කරගත්තා නම් ඊළඟට අපිට එන්නත් විදිනවා නම් අර ජනාධිපතිතුමා කිව්ව විදියට එන්නත් ලක්ෂ 5කට වඩා වැඩි ප්‍රමාණයක් මේ මුදලෙන් ගෙන්නන්න පුළුවන්. අපි පාසල් ළමයින්ට ටැබ් පරිගණක ලබා දෙනවා නම් ලක්ෂයකට ටැබ් පරිගණක ලබා දීමේ හැකියාව තියෙනවා මේ මුදලේ. ඉතින් මේ මුදල කොච්චර මුදලක්ද කියන එක කියන්නයි අපි මේ කියන්නේ. ඒතකොට එක පැත්තකින් රජයට සල්ලි නැහැ කියනවා. එක පැත්තකින් රටේ අවශ්‍යතා සඳහා කප්පාදු කිරීම කරනවා. තව පැත්තකින් පඩි ගෙවන්නත් හැකියාවක් නැති වෙයි කියලා අපිට පටිතද කරගන්න කියනවා. තව පැත්තකින් මේ වගේ සමාගම් බදු පැහැර හැරලා අභ්‍යන්තරිකව මුදල් අමාත්‍යාංශයත් එක්ක කරන ගනුදෙනුත් එක්ක නැවත නැවත මේ රටට ආණ්ඩුවට ඒ වගේම රජයට අය වූ බදු පැහැර හැරලා බැංකු වලට ගෙවිය යුතු පොලි අයින් කරලා තමන්ගේ මල්ල පුරවා ගන්න කටයුත්ත කරනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්තුමාට ඒ වගේම ඒකට අදාළව රජයේ ඉන්න අමාත්‍යවරුන්ට සහ ජනාධිපතිවරයාට කියන්නේ කරුණා කරලා මේ අය වෙන්න ඕනේ බදු මුදල් අය කරගෙන මේ සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න. සල්ලි නැත්තම් රටේ ලෝකෙ ගිහිල්ලා සල්ලි හොයනවා ඉල්ලනවා ආධාර පතනවට වඩා අභිමානයකින් යුතුව රජයට අය යුතු වෙන්න පුළුවන් බදු ටික අය කරගෙන මේ වැඩ කටයුතු කරන්න පුළුවන්. අපි මේව මතු කරන්නේ ඒකයි. ඕනෑ තරම් මුදල් තියෙනවා මේ විදියට විවිධ කණ්ඩායම් තමන්ට අවශ්‍ය විදියට මේ බදු පැහැර හැරලා අය වෙන්නට ඕනේ ඒවා අය වෙන්නේ නැතුව ගසා කාලා නාස්ති කරලා මේ රටේ මුදල් නාස්ති වෙනවා. අද වෙනකොට ඩොලර් එකක් හොයාගන්න අපිට අර කලුණික හොයාගන්නවා වගේ තත්ත්වයකට පත් වෙන්න වෙලා තියෙනවා. මේ සියල්ල එක රටේ ඉන්න එක පාර්ශවයකට විතරයි අදාළ වෙන්නේ. නමුත් තවත් පාර්ශවයක් ඉන්නවා බිලියන ගණන් බදු වංචා කරන, බදු නොගෙවෙන, ලෝන් නොගෙවෙන, බැංකු ණය නොගෙවෙන කණ්ඩායම. නිසා පැහැදිලිවම අද සුබ මොහොතෙන් මේ සමාගම විවෘත කරනවා වගේම රටට රජයට සහ සුරාබදු කොමසාරිස්ට වගකීමක් තියෙනවා මෙන්න මේ කියන ණය මුදල අය කරගන්නා තුරුවත් මේ ක්‍රියාවලිය නවත්තන්න. ඒ වගේම මේ මත්පැන් පානය සහ මත්පැන් වල අහිතකර ප්‍රතිඵල ගැන කතා කරන සමහර සංගම් ඉන්නවා. අපි ඒ අයටත් කියනවා මේ වගේ දේවල් අඩු ගානේ කතා කරන්න. මොකද බොරුවට මත්පැන් විරෝධී කතාවක් කියලා වැඩක් නැහැ. මේ සමාගම් අඩුම තරමේ මේ සියල්ල කරලා
රටට අය වෙන්නට ඕනේ මුදලවත් අය වෙන්නේ නැතුව ඒ බද්දවත් ගෙවන්නේ නැතුව අභ්‍යන්තරිකව ඩීල් දාලා මේ කටයුත්ත කරනවා නම් ඒ වගේම අපි බැඳුම් කරය ගැන ආණ්ඩු මාරු කරලා ආණ්ඩු පෙරලා බැඳුම් කරේ අවාසිය ගැන කතා කරමින් ඉන්න අතරතුර බැඳුම් කරේ ගනුදෙනු මේ ආණ්ඩුවත් එක්කත් ඉතාම හොඳින් කෙරීගෙන යනවා ඒ බැඳුම් කර කතා ඔක්කොම තියෙන්නේ ආණ්ඩු පෙරලන්න විතරයි රටේ සාමාන්‍ය මිනිසුන්ට විතරයි බැඳුම් කරේ හොරු ඉන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ මනසේ විතරයි හැබැයි මේ හොරු අද වෙනකොට වර්තමාන ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා බදු ගෙවන්න නැතුව මේ කටයුත්ත කරමින් ඉන්නවා ඒක නිසා අපි ජනාධිපතිවරයාට සහ විශේෂයෙන්ම මේ කණ්ඩායම් වලට කියනවා කරුණාකරලා මේක පිළිබඳව අවධානය යොමු කරන්නට කියලා. Breaking.lk.